පින්වතුනි මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභයි වගේම ඉපදුච්ච මනුෂයාගේ ජීවිතේ රැකගන්න එක දුර්ලභයි වගේම ජීවිතේ රැකගන්න එක අමාරු නිසානේ මේ කටවල් වහගෙන ඇඳිරි නීතිය දාලා බෙහෙත් හෙත් තියාගෙන මෙච්චර නීති ගොඩක් ඇයි මේ ජීවිතේ රැකගන්නනේ ඊට පස්සේ වාහනයකට නැංගත් දිරිත් කියාගෙන වැඳගෙන පුදාගෙන මේ පේන පේන දේවාලයක් ගානේ මිනිස්සු මේ කාසි දාගෙන සුක්කානම වැහෙන්න නූල් ගැට ගහගෙන දෙහි එල්ලගෙන මිරිස් කරල් එල්ලගෙන මොකටද මේ ඔක්කොම කරන්නේ ජීවිතේ රැකගන්නනේ යන්තර එල්ලගෙන නූල් ගැට ගහගෙන මොකටද මේ ජීවිතේ රැකගන්න ජීවිතේ රැක ගන්නවා කියන්නේ දුර්ලභයි මනුස්ස ජීවිතේ දුර්ලභයි මේ බුද්ධ වචන මා මේ කියන්නේ ධම්මපදයේ බුද්ධ වර්ගයේ තියෙන ජීවිතේ රැකගන්නපත් දුර්ලභයි රැකගන්නපත් දුර්ලභයි ඊළඟට ජීව මිනිසෙක් වෙලා ඉපදින එකත් දුර්ලභයි ජීවිතේ රැකගන්න එකත් දුර්ලභයි බණ ඇහෙනවා කියන එක දුර්ලභයි සමහර අය මාත් එක්ක ඇවිල්ලා කියනවා අනේ හාඳුනේ හැමදාම බණ මොදෙක් අහන්නද කියලා මේන බුද්ධ වචනේ කිච්චෝ මනුස්ස පරිලාභෝ කිච්චම් මච්ඡාන ජීවිතං කිච්චම් සද්ධම්ම කවණ දුර්ලභයිනේ දුර්ලභ ලාභය නිධානයක් කඩාපාත් වෙලා හැමදාම නෑ දුර්ලභ නිධානයක් කඩාපාත් උනේ නිතර බණ ඇහෙන එක කලින් තිබ්බද මේ වගේ බණ ඇහිල්ලක් මේට අවුරුදු 25ක් 30කට කලින් පැරණි වැඩිහිටියා ඉන්නවනම් මේ කොල්ල කුරුට්ටන්ට කියලා දෙන්න ඉරිදා උදේ බණ ටිකයි බදාද බණ ටිකයි විතරයි නේද බණ හැම දානි ගෙදරකම හැම බණ ගෙදරකම කවි බණ ටිකක් නේද බණ හැම දානි ගෙදරකම හැම බණ ගෙදරකම කවි බණ ටිකක් නේද අපිට මහා උජාරුවෙන් පින් කරගන්න තිබේ බෝධි පූජා ටික නේද තොරණ නේද මෙහෙම බණක් ඇහුවද සූත්‍ර වලින් බණ ඇහුවද රැලිමේ කල් බණ ඇහුවද මේ වගේ එක දිගට නොකඩවා දහන් වැඩසටහන් තිබ්බද මේ ලැබිච්ච නිධානයට පයින් ගහන්න එපා කිච්ඡන් සද්ධම්ම සවන ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ දුර්ලභයි අතිශයින් දුර්ලභයි යම් කිසි කෙනෙක් මේ ශ්‍රී සද්ධර්මයෙන් ශ්‍රවණය කරනවා නම් ඔහු දුර්ලභ නිධානයක අයිතිකාරයෙක් දුර්ලභ නිධානයක් ඔහුට ලැබිච්ච කෙනෙක් දුර්ලභ වස්තුවක් ඔහුට ලැබිච්ච කෙනෙක් ඒ නිසා ඒ ගැන හිතලා සතුටු වෙන්න ඕන